Hi guys, welcome back to my YouTube channel. Ithin adha video ekek mam katha karanne sheet mask gana. Mam meeta kalin video ekak kara clay mask, sheet mask e wagem gedara di hada ganna puluwan mask. Me hama mask ekak ganama mam kalin video ekak kara. Ithin e video ekak dammata passe keepa denek pa magen sheet mask ekak hari widiyata pawichchi karanne kohomada sheet mask ekak apply karanne kalin karanna oni monawada samahara kate sheet mask apply karala eka hodala ayin karanawa. Ithin me wage ප්‍රශ්න ගොඩක් අහලා තිබුණා. ඉතින් ඒ නිසා මම හිතුවා අද වීඩියෝ එකෙන් හරි විදිහට ෂීට් මාස්ක් එකක් ඇප්ලයි කරන්නේ කොහොමද? ඒ වගේම ඇප්ලයි කරන කලින් සහ ඊට පස්සේ අපි මොන විදිහටද අපේ ස්කින් එක ට්‍රීට් කරන්න කියලා අද වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මතක් කරනවා ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න කියලා මතක් කරනවා. ගොඩක් අය ෂීට් මාස්ක් පාවිච්චි කරනවා. ගොඩක් famous මේ Korean sheet mask ගැන ලංකාවේ ගොඩක් කට්ටිය හරිම ඉතින් මේ ෂීට් මාස්ක් එකක එන්නේ ගොඩක් වෙලාවට සීරම් එක කොටන් ක්ලෝතින් එකක මේ සීරම් එක උනිකන් ඒකට උනලා වගේ තියෙන. ඉතින් ඒක අරගෙන අපේ ස්කින් එකට මාස්ක් එකක් විදිහට අපි ඇප්ලයි කරනවා. ඉතින් මේක මම කලින් කිව්වා වගේ සීරම් එකක්. ඉතින් මේක ස්කින් ට්‍රීට්මන්ට් එකක් ගන්න එක තමයි වැටෙන්නේ මාස්ක් එකකටත් වැඩිය. ඉතින් අනික හැම ප්‍රොඩක්ට් එකක් වගේම ෂීට් මාස්ක් හැම එක එක ප්‍රශ්න වලට ගන්න පුළුවන් විදිහට හදලා තිනවා. එක එක බ්‍රෑන්ඩ්ස් වලින් හදලා තිනවා. ඉතින් මම ගොඩක් බ්‍රෑන්ඩ්ස් ගැන කතා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන මොකද මම කලින් මාස්ක් ගැන විතරක් වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඉන්ට්‍රස්ට් කෙනෙක් ඉන්නනම් බලන්න පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඒ වීඩියෝ එකේ link එක දාලා තියෙනවා. ඉතින් ඒ නිසා මම අද කතා කරන්නේ මේ ෂීට් මාස්ක් ගැන ස්පෙෂලි කොහොමද මේක ඇප්ලයි කරන්නේ කියන එක ගැන. මම පර්සනලි ෂීට් මාස්ක් පාවිච්චි කරන රැට මොකද ගොඩක් වෙලාවට ෂීට් මාස්ක් වල එන්නේ ගොඩක් වෙලාවට අර මම කලින් කිව්වා වගේ සීරම් එකක් මේක අපි ඇප්ලයි කරලා ඉවරට පස්සේ ගොඩක් වෙලාවට හොදලා අයින් කරන්නේ. ඉතින් ඒ එසෙන්ස් එක පිටින් එහෙම නැත්නම් මේ සීරම් එක පිටින් එළියට ගියොත් ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා පර්සනලි මම ඒ නිසා ගොඩක් වෙලාවට මේ ෂීට් මාස්ක් එක පාවිච්චි කරනවා නම් රැකට පාවිච්චි කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් හවස්කට වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි අපි සතියේකට සාමාන්‍යයෙන් දවස් දෙක තුනක් මොන ස්ක්‍රබ් කරනවානේ. අන්න ඒ දවසටම ෂීට් මාස්ක් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. මම ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහට කියලා පෙන්නන්නම්. මොකද මේ විදිහට ස්ක්‍රබ් කරලා ඩෙඩ් ස්කින් අයින් කරාට පස්සේ මේ ෂීට් මාස්ක් එක පාවිච්චි කරන එක ගොඩක් ඉෆෙක්ටිව්. මොකද ඩෙඩ් ස්කින් අයින් වුණාට පස්සේ මේ ප්‍රොඩක්ට් එකෙන් එහෙම නැත්නම් මේ ෂීට් මාස්ක් එකකින් අපේ ස්කින් එකට මේ දෙන සීරම් එක හොඳට ඇබ්සෝබ් වෙනවා, පෙනිට්‍රේට් වෙනවා. ඉතින් ඒ නිසා ස්ක්‍රබ් කරන දවසටම මේ ෂීට් මාස්ක් එක පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඉතින් මේ ෂීට් මාස්ක් එක ගොඩක් කලාවට පැච් ටෙස්ට් කරලා පාවිච්චි කරන්න වෙන ප්‍රමාණය හරිම අඩුයි. ඒ නිසා ඔයාගේ ස්කින් ටයිප් එක මොන වගේද, ඔයාගේ ස්කින් එක සෙන්සිටිව්ද, ඔයිලිද, විදිහට ඔයාගේ ස්කින් එක මොන ඝනේ ටයිප් වෙන ස්කින් එකක්ද කියලා දැනගෙන පාවිච්චි කරන එක ගොඩක් වැදගත්. ඊට අමතරව ගොඩක් පාවිච්චි කරන අමාරු කොම්ප්ලිකේටඩ් ප්‍රොඩක්ට් එකක් නෙවෙයි ෂීට් මාස්ක් එකක් කියන්නේ. හරිම සිම්පල් ඒ වගේම පාවිච්චි කරන්න හරිම ලේසි ප්‍රොඩක්ට් එකක් තමයි ෂීට් මාස්ක් කියන්නේ. ඉතින් දැන් බලමු කොහොමද කියලා හරි විදිහට ෂීට් මාස්ක් එකක් පාවිච්චි කරන්නේ, ෂීට් මාස්ක් එක පාවිච්චි කරන්න කලින් කරන්න ඕනේ මොනවද සහ පස්සේ කරන්න ඕනේ මොනවද කියලා. ඉතින් ෂීට් මාස්ක් එක පාවිච්චි කරන්න කලින් මුලින්ම කරගන්න ඕනේ අපි මූණ හොඳට ක්ලෙන්ස් කරන්න ඕනේ. ඉතින් මේ විදිහට ක්ලෙන්ස් කරන්න ඔයා කැමති ඔයා පාවිච්චි කරන ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනි ස්ටෙප් එක විදිහට මූණේ වතුර ටිකක් අයින් කරගෙන ස්ක්‍රබ් කරන්න පුළුවන්. ඉතින් මේ වෙලාවට ඔයාට ඔයා සාමාන්‍ය ෆිසිකල් ස්ක්‍රබ් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාලට මේ විදිහට ස්ක්‍රබ් කරන්න පුළුවන්. ඉතින් තුන්වෙනි ස්ටෙප් එක විදිහට දැන් අපි ෂීට් මාස්ක් එක ඇප්ලයි කරන්න පටන් ගන්නවා. ඉතින් ෂීට් මාස්ක් එක මේ විදිහට පැකට් එකකින් කඩලා එළියට අරගන්න ඕනේ. මේක අර මම කලින් කිව්වා වගේ සීරම් එකක් කියන නිසා ඒ සීරම් එක හැමතැනම ස්ප්‍රෙඩ් වෙන්නේ නැති වෙන විදිහට පරිස්සමින් එළියට අරගෙන හිමින් දිගේ අරගන්න. මොකද මේකේ තියෙන හරිම තුනී ටිෂු එකක් ඉරෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හරිම හිමින් එළියට අරගෙන හිමින් සැරේ මේ විදිහට ඒක දිගේ අරගන්න ඕනේ. ෂීට් එක දිගේ අරියට පස්සේ මේ විදිහට අපිට අපේ ඇස් දෙක එන්න ඕනේ කොතනටද, නහය සහ කට එන්න ඕනේ කොතනද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඒ ඩිරෙක්ෂන්ස් හරි විදිහට තියලා මූණට මේක අලව ගන්නවා වගේ තමයි කරන්න ඕන. ෂීට් මාස්ක් එක හැම වෙලෙම එන්නේ පිටිපස්සේ එක කොච්චර වෙලාවක් තියන්න ඕනද කියන ඩිරෙක්ෂන්ස් එක. මම අද පාවිච්චි කරපු ది බඩි ෂොප් බ්‍රෑන්ඩ් එකේ එන විටමින් C ෂීට් මාස්ක් එක විනාඩි 15ක් තියන්න ඕනේ. ඉතින් මේ විදිහට විනාඩි 15 ඉවර වුණාට පස්සේ ඔයාලට පුළුවන් ෂීට් මාස්ක් එක මේ විදිහට
හිමින් මූණෙන් අයින් කරන්න. එතකොට මේ විදිහට සීරම් එක සුට්ටක් මූණ ඉතුරු වෙනවා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මේ සීරම් එක ඔයාගේ රින් ෆින්ගර් එකෙන් හිමින් සෑරේ මූණට හොඳට මසාජ් කරලා ඇබ්සෝබ් කරවන එක. කොයි වෙලාවකවත් ෂීට් මාස්ක් එකක් ඇප්ලයි කරලා ඉවරුණාට පස්සේ ඒ ෂීට් මාස්ක් එකේ තිබිච්ච සීරම් එක හොඳට අයින් කරන්න ඕනේ නැහැ. ඒක මේ විදිහට ස්කින් එකට හොඳට ඇබ්සෝබ් වෙන්න දෙන්න ඕනේ. ඉතින් මේ විදිහට ෂීට් මාස්ක් එකක් ඇප්ලයි කරලා ඉවරුණාට පස්සේ ස්කින් එක හරිම ඩ්‍රයි හරිම රිෆ්‍රෙෂ්ඩ් ගතියක් තියෙනවා. ඔයා කැමති නම් ඔයාට මොයිස්චරයිසර් එකක් යූස් කරන්න පුළුවන්. එහෙම නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ සීරම් එක ගොඩාක් හොඳට අපේ ස්කින් එක හොඳට මොයිස්චරයිස් කරනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් ආයි වෙන ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඔයාට උදේට මේක හොදලා අයින් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි හරි විදිහට ෂීට් මාස්ක් එකක් පාවිච්චි කරන්නේ. ඉතින් මේ වගේ ෂීට් මාස්ක් එකක් ඔයාට හොඳ රිසල්ට්ස් ගන්න සතියකට දෙපාරක් වගේ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම පර්සනලි ගොඩක් ෂීට් මාස්ක් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. හෙට දවසට හරි එහෙම නැත්නම් ඔයාගේ ස්කින් එක මොකක් හරි ස්පෙෂල් ලොකේෂන් එකකට ප්‍රෙප් කරනවා නම් ඒ වගේ දවස් වලට හරි ඒ වගේ ඔකේෂන් එකකදී හරි පාවිච්චි කරන්න පුළුවන් හොඳ ට්‍රීට්මන්ට් එකක් තමයි ෂීට් මාස්ක් කියන්නේ. මම කලින් කිව්ව වගේ ලංකාවේ ගොඩාක් බ්‍රෑන්ඩ්ස් වලින් ෂීට් මාස්ක් ගන්න තියෙනවා. කොරියන් ෂීට් මාස්ක්, ෆේස් ෂොප් එකේ, බොඩි ෂොප්, ස්පා සලෝන් එකෙත් මම හිතන්නේ ෂීට් මාස්ක් තියෙනවා. ෆාමස් බ්‍රෑන්ඩ් එකේ ෂීට් මාස්ක් තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් හොඳ බ්‍රෑන්ඩ්ස් වලින් ලංකාවේදී ඔයාලට ෂීට් මාස්ක් ගන්න පුළුවන්. ඉතින් ඒව තමයි අද මම වීඩියෝ එකෙන් අරගෙන ආවේ. මම හිතනවා ඔයාලා වීඩියෝ එකට කැමති වෙයි කියලා. ඉතින් ඔයාලා වීඩියෝ එකට කැමති වුණා නම් වීඩියෝ එක ලයික් කරන්න, මගේ channel subscribe කරන්න කියලා මතක් කරනවා.